ඔබ මෙතෙක් වෙලා ගොඩක් වෙලා දේවල් ආගෙන හිටියා. මම කියන්න යන්නේ අමුතුම දෙයක්. මේ රජයට දැනගන්න ඕනි අපි අවුරුදු 30ක අපි අවුරුදු 30ක් තිස්සේ මේ යුද්ධයක් තිබ්බා. හැමෝටම ඒ දවස්වල පෙවුනේ ඒක විතරයි. ප්‍රවෘත්තියට තිබ්බේ ලොකුම දේ යුද්ධේ රටේ. එතකොට වෙන කිසි දෙයක් පෙවුනේ නැහැ. පාලකයෝ ගොඩක් හිටියා. එක පාලකයෙකුට තුමනාව තිබුණේ නැහැ මේ පහළම මට්ටමේ ඉන්න මිනිස්සයාගෙන් වැඩක් ගන්න කොහොමද කියලා. කිසි කෙනෙක් ගත්තේ නැහැ. හැමෝම තමන්ගේ ධන බලය විතරයි පවත්වන ගියේ. ඉතින් ඒක ඒ අවුරුදු වසර 30ක් නැත්තම් දශක 3ක තිබ්බ යුද්ධය වසර 3කින් ඉවර කරේ කොහොමද? ඔය ජනාධිපතිවරු ඔය මැති අමතිවරු ගිහිල්ලා ඉවර කරාද නැන්නේ? පහළම මට්ටමේ ඉන්න මිනිස්සු ගිහිල්ලා තමයි, නැත්තම් මේ ගම්වල ඉන්න කොල්ලෝ ගිහිල්ලා තමයි ඒක ඉවර කරේ. ඒ වසර 3කින් ඉවර කරේ කොහොමද? ඒක පාලන එක පාලකෙක් සිටියා ඇති. ඒ මහින්ද මහත්තයා මතක් කරන්න ඕනේ. මහින්ද මහත්තයා ඉදිරිපත් වුණා, අනදුන්නා, වැඩේ කරා. ඒක පාල මට්ටමේ බිම් මට්ටමටම ගියා. ඉතින් අපිට මේ හැමදාම මේ සාකච්ඡා තියලා මේ රජයට මේව පෙන්වන්න ඕනේ නැහැ. නිලධාරී ඉන්නවා, පට්කල්ලා ඉන්නවා, මේව පාල මට්ටමට බහින්නේ නැත්තේයි. මේව පාල මට්ටමට බැස්සනම් මේ ගොවියොන්ගේ අවදාවත් මේ අසරණනේ හැමදාම මේ මාධ්‍ය වලට අරවන මේවට පවසන්න දෙයක් නැහැ. පාර්ලිමේන්තු රජයෙන් මේ අපේ කොමිස් වල අපේ බදු මුදල් වලින් රජයේ නිලධාරි පට්කල්ලා ඉන්නවා මේව බලන්න. නමුත් කිසි කෙනෙක් ඒව බලන්නේ නැහැ. ඉහළ මැදිහත් වීම නැති හින්දා තමයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. දැන් මේක අපි මේ හැමදාම කිව්වට කොච්චර කිව්වා බීරියල ඉන්න වීණා වයිනෝ වගේ කිව්වට වැඩක් නැහෙනේ. දැන් අපේ ප්‍රශ්නේ තියා මේ ආයෙට ඇත්තරම වතුර ප්‍රශ්නේ තියෙනවා. වතුර ගන්න පොඩි ඇලකින්. ඉතින් අපි පෑයින කාලෙට අපේ මේ ඔය උමා ඔය අතු සාකාව තමයි අපිට තියෙන්නේ. ඉතින් පායන කාලෙට හිඳුන ගමන් අපි මේ රාත්‍රියට තමයි හැමදාම වතුර ටිකක් දාන්නේ. ඒ තියෙන ඇලවල් ඔක්කොම කඩාගෙන ඇවිල්ලා අමුණු කඩාගෙන ඇවිල්ලා මේ රෑ වෙනකන් තමයි මිනිස්සු වතුර දාන්නේ. ඇයි පායන කාලෙට වතුර නැහැ? ඉතින් ඒවට කිසි විසඳුමක් දෙන්නෙත් නැහැ. ඒවට දීලක් නැහැ මේ වෙනකන්. හැබැයි ඡන්ද කාලෙට ඇවිල්ලා වැව් හදලා දෙනවා, අරව දෙනවා, මේවා දෙනවා කියලා යනවා එච්චරයි. හැබැයි ඒක තමයි හැමදාම කරන්නේ. දැනටත් මේ කරන්නේ රජයෙන් කරන්නේ මොකවත් නෙවෙයි. මිනිසුන්ග මේ උනන්දු කරවන්නේ නැහැ. මේ රජයේ කිසි කෙනෙක් ධෛර්යයක් දෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට ධෛර්යයක් දෙන්නේ නැහැ. උඹලට බැරි නම් රටින් ගෙන්නලා රට මේ මිනිසුන්ට කන්න දෙන එක තමයි මේ ඌව නැත්තම් මේ බදුලි දිස්ත්‍රික්කයේයි නූල්ලි දිස්ත්‍රික්කයේයි මේ රටට අපිට එළවලු සෑහෙන දෙන්න පුළුවන්. රටටම අවශ්‍යයි. ඒ කියන්නේ වී ගොවිතැන වගේ නෙමෙයිනේ. අපි කන්න හතරක් කරනවා. ඉතින් කන්න හතරක හැමදාම මේ වගේ වැඩ. ඉතින් අපිට මේක එළවලු දෙන්න පුළුවන්. මේකට රටින් ගේන්න අවශ්‍යතාවය නැහැ. රටින් ගේන්න කොසිම අවශ්‍යතාවය නැහැ. ඇයි හැමෝම ගොවියෝ ඉන්න ගොඩක්. ඉතින් මේ අස්වැන්න වැඩි කරන්න, නැත්තම් මේ අස්වැන්න ගොවියට සහනයක් දෙන්න කවුරුත් මේ වෙනකන් කතා කරන්නේ නැහැ. රටට සපයන්නෝ කිව්වට බෙහෙත් පෝරවල මිල වැඩි කරනවා විසක්ක ගොවිය අමාරු දාන විසක්වත් ගොවියා පාලට මතුම දාන්නේ නැහැ. එදා කරෙත් ඒකයි. මොකද කරේ? අර හමුදාවෙ ඉන්න මිනිස්සු පාල මට්ටම දිහා බැලුවේ නැහැ. පෞඩියකාගේ දිහා බැලුවේ නැහැ. ඒ බලව්වේ කාලේ තමයි ඒ අවුරුදු තුනෙන් ඉවර කරේ. නමුත් ජනාධිපති කරේ ගියේ නැහැ නේ. නැහැ, කොටිපට්ටමේ ගියේ. ඉතින් මේ පාල මට්ටමට බහින් විතරයි, අණ දෙන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ නිලධාරී ඇවිල්ලා බලලා මේව කරා නම් මේක සුවන් පොවිතරේ අටක් කරන්න බැරි කමක් නැහැ. ඇයි මේක කරන්නේ නැත්තේ? මහා මිනිසුන්ගේ සාක්කුවලට කොමිස් නැති හින්දා. ඉතින් ඒ කොමිස නොයා මේ ජනතාවට දුන්නා නම් අපි මේ ජනාධිපතිවරෙන් වෙන නැත්තම් ආණ්ඩුවෙන් යැපෙන්න ඉල්ලන්නේ නැහැ. අපි හිඟා ගන්න යන්නේ නැහැ. සල්ලි ඉල්ලන්න යන්නේ නැහැ. දැන් මම පෙන්ෂන් ඇවිල්ලා මම මේ ගොවිතැන් කරන්නේ. ඉතින් මම කාගෙන්වත් යැපෙන්න යන්නේ නැහැ. මට පුළුවන් විදිහට මම වැඩ කරනවා. ඉතින් ඒ වගේ මේ ගොවියෝ සෑහෙන මහන්සි වෙනවා. ඉතින් ඒ මහන්සි ප්‍රතිඵලයක් නැහැ. අද දැන් මේ ඉස්සෙල්ලාම මේ බදුලි දිස්ත්‍රික්කයේ පළවෙනි ආයේ පළවෙනි අස්සන්න දෙන්නේ මේ ගමෙන්. ඉතින් මේක දෙනකොටම මොකද කරන්නේ? පුදරිමුටම කාපියකා කියලා මොකද කරන්නේ? කෙලින්ම ගස්සනවා, රටින් ගෙන්නලාල දෙනවා ඊට පස්සේ අඩුවට. ඉතින් මේ මිනිස්සු එදා තිබ්බ තත්ත්වෙමයි කවදාවත් ඊළට යන්න වෙන්නේ නැහැ. ඇයි මේ මිනිසුන්ගේ පාලනය? ඒ කියන්නේ මේ දැක්මක් නැහැ. උඩින් ඉඳගෙන පාරේ ගියාට බෑ මේවට බැහැලා කරන්න. බැහැලා කවුරු හරි බලන්න ඕනේ මේකේ තියෙන අමාරුකම. ඉතින් යුද්ධේ අර අමාරුකම දැක්ක හින්දා තමයි ඒක දුන්න chance එකකින් තමයි වසර 3කින් ඉවර කරේ. ඉතින් ඒ වගේ මේකත් අපිට පුළුවන් මේ පහළ මට්ටමට බැහැලා පහළ ඉන්න මිනිස්සයාට පොඩි උදව්වක් කරා නම්, සහනයක් දුන්නා නම් මේක අපිට ඉක්මනින් ගොඩ දා ගන්න පුළුවන්. පොවර බෙහෙත් අඩු කරලා නිෂ්පාදන හොඳ ඉස්සර තිබ්බා. මේ අපි මේ රටින් ගෙනාවේ නෑ අල, අපි ගෙනාවේ පාම් වලින්. පාම් මේ ලංකාවේ පාම් ඇති කරන්න පුළුවන්. බීජල නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් එහෙම තීදින් ඇයි මේ පුළුවන්කම තීදින් ඇයි මේ රටින් ගෙන්නන්නේ?
මම කියන්න විශේෂයෙන්ම මේක මේ රටින් ගෙන්නනක නවත්තලා මේ ලංකාවේ කුසිකර්මාන්තයෙන් අපිට රටන් නිසා ලංකාවේ දේවල් ඇති කරලා මේ රජය පුළුවන් තරම් මේ පාම් ඇති කරලා ඒ වගේ බීජ නිෂ්පාදනය කරලා බීජ අඩුවට දීලා ගොවිය ධිරිමත් කරලා ගොවියන්ට සහන දීලා මේ රට හැමදාම එළවලු එතුට අපිට නිෂ්පාදන වියදම අඩු වුණා නම් අපිට අඩු මිලකට දෙන්න පුළුවන් ගොවියට බැරි කමක් නැහැ මේක වෙලා තියෙන නිෂ්පාදන වියදම වැඩි. ඉතින් ඒකයි අපි මේ හැම වෙලාවෙම කෑ ගන්නේ නිෂ්පාදන වියදම වැඩි වෙන නිසා තමයි මේ ආදායම මේ ගන්න නම් අපිට මේ මිල පොඩ්ඩක් පාලනය කරලා දෙන්න කියන්නේ. ඒක තමයි මම විශේෂයෙන්ම කියන්නේ. රජය මේදී ඇරා බලලා නිලධාරීන් පත් කරලා ඉන්නවා නම් ඒගොල්ලන් ඒවලා මේකට මොකද වෙලා තියෙන්නේ කියලා අනිවාර්යයෙන්ම බලන්න කියලා ඇස් ඇරිලා බලලා මේ ගොවියට සහනයක් දෙන්න කියලා ඉල්ලමින් මන්නා දෙන ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.